අපි හැමෝම කුමන හෝ තරංගයකින් වාර්තාවක් තියන්න උත්සාහ කරලා තියෙනවා. අද අපි ගෙනල්ලා තියෙනවා ඒ විදිහට තියපු අමුතු විදිහේ ගිනස් වාර්තා. එක පුද්ගලයෙකුගේ ශරීරය මත වසා ඇති විශාලතම නීමැස්සන් සංඛ්‍යාව. චීනයේ 55 හැවිරිදි ජෝබින්ගෝ නැමැති පුද්ගලයෙකු ඔහුගේ සිරුරේම මීමැස්සන් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයේ රඳවාගෙන සිගරට් එකක් පානය කර වාර්තාගත මීමැස්සන් ප්‍රමාණයක් ශරීරයේ රඳවාගත් පුද්ගලයෙකු ලෙස 2015 මැයි මස අවසානයේ ගිනස් වාර්තාවක් ලැබුවා. විශාල උසක සිට වතුරට පැනීම. එහි උස මීටර් 58.8 කි. මෙතරම් උසකින් වතුරට පනින්නට ඉදිරිපත් වී තිබෙන්නේ ස්විස්ලාන්ත ජාතික ෂර්ලර් නැමැති පුද්ගලයෙකි. ෂර්ලර් වාර්තාව පිහිටවීම සඳහා මනරම් දිය ඇල්ලක් තෝරා ගත්තේය. ඔහු පැයට කිලෝමීටර් 123ක වේගයකින් වතුරට පතිත විය. යතුරු පැදියක සිට ඉහළට පැනීමක් සිදු කළ රොබි මැක්සන් පිළිබඳවයි. 2008 දෙසැම්බර් 31 වන දින ලාස් වේගස් හිදී ඔහුට මෙම වාර්තාව පිහිටවීමට හැකි විය. රොබි යනු මෙට්‍රොක්‍රෝස් තාරකාවන් අතර විවිධ වූ සංකීර්ණ වනයේ තරඟවලට නිරන්තරයෙන් සහභාගී වූ අයෙකි. ඊළඟට අපි කතා කරන්නේ ලෝකයේ දිගම බයිසිකලය ගැනයි. මෙම බයිසිකලය මාර්ගයට පැමිණ විට මාර්ගයේ තිබෙන අනිත් වාහන ඉවත් කිරීම පවා සිදුවේ. මෙම බයිසිකලයේ දිග මීටර 35 මාරක් පමණ වේ. තම පාද භාවිතයෙන් වේගවත් වේ ඊතල විදීමට අදාළව ලෝක වාර්තාවක් ලැබීමට ක්ලෝසියා ගෝමස් සමත් විය. මීටර 5ක් දුරට තම පාදය පමණක් භාවිතා කරමින් විදීමට ඇය සමත් විය. තම පාද පමණක් භාවිතා කරමින් වැඩිම දුරක් ඊතලයක් විදීමට හැකිවීම නිසා මෙම වාර්තාව ගිනස් පොතට එකතු විය. තිරස් අතට ජලයට පැනීම. එය මහාචාර්ය ස්ප්ලෑෂ් විසින් ඉදිරිපත් කරන ලදී. ඔහුගේ නම දැරන් ටේලර්. දැරන් මීටර 11 මාරක උසකින් පැන ඇත්තේ සෙන්ටිමීටර 30ක් පමණ ගැඹුරු තටාකයකටය. බොහෝ විට මෙය ඉතා වේදනාකාරී වාර්තාවක් විය හැකිය. රථයක රෝද දෙකක් පමණක් භාවිතා කරමින් වේගවත් සැතපුමක් ගමන් කරමින් ලෝක වාර්තාවක් තිබූ පුද්ගලයෙකු පිළිබඳවයි. ඔහුගේ නම ටෙරි ගැරන්. සාම්ප්‍රදායික තරඟයක් වන මෙය ග්‍රෑන්ඩ් මිනි ට්‍රැක් එකක් මත ධාවනය කරනවාට වඩා රෝද දෙකක් පමණක් භාවිතා කරමින් වැඩිම වේගයකින් සැතපුමක් ගමන් කිරීමට ඔහු සමත් විය. ඔහු ඒ සඳහා භාවිතා කරන ලද මෝටර් රථය වන්නේ නිසාන් වර්ගයේ මෝටර් රථයකි. මෙම වාර්තාව තියලා තියෙන්නේ බ්‍රිටිෂ් ගුඩ්වුඩ් ෆෙස්ටිවල් නැමැති වාර්ෂික තරඟයකදීය. රෝද 4 මෝටර් රථයක රෝද 2ක් පමණක් යොදා ගනිමින් වේගවත් සැතපුමක් ගමන් කරමින් ඔහු ගිනස් වාර්තා පොතට එක් විය. මීළඟට අපි කතා කරන්නේ තනි රෝදයෙන් ධාවන තරඟයක් සඳහා සහභාගී වූ පුද්ගලයෙකු පිළිබඳවයි. ඩියුක් ලැම්කින් නැමැති මෙම පුද්ගලයා තනි රෝදයක් පමණක් යොදා ගනිමින් කිලෝමීටර 60ක පමණ දුරක් පැයයි මිනිත්තු 35ක කාලයක් ඇතුළත ධාවනය කරන්නට සමත් විය. මෙම කාලය තුළදී ඔහු සුළඟ ඇතුළු සියලුම බාධක සාර්ථකව ජයගනිමින් ගිනස් වාර්තා පොතට එකතු වෙන්න සමත් විය.